උතුරු කරියාව එහැමනත් තම් හංගු කියන රට මේදවස්සල ගොඩක් චනප්‍රේ රට එකට හේතු කියපයක්ම තියෙනවා ආසන්නම හේතුව ගත්තොත් එක තමයි ස්කී්ගේ එනමින් කොරියාව අය චනප්‍රේ ලිස්ට එකේ මුලතම ආවා ළඟකදී දං කොහමුුණත් මමත් ඉතාමත් හොඳ කොරියෙන් රසිකාවක් එකත් අත වුණ දෙයක් නම් නෙවෙ ඉතින් එදායි එඳං අද වනකම් ං කොරියාව ගනගෙනකත තුොරතුරු, ඔයා ලැක්ක බෙදාගන්න මම තීරණය කළ. එනි සම පළවිනි වඩියෝක විදඩුවල්ට අරගෙනාව, කො‍යාාවේ තියෙන විශේෂඋත්ස වහා ඒ හා බැදනු විශේෂක කෑම වට්ටෝරු කිපයක් ගැයි. අපිට වගේම කොරියාවයායටත් අලුත් අෞුරුද්දක් තියෙනවා ඒවගේම ගිම්හානය සැමැරීම් වගේ මයි දරූපතකද අවස්ථාක් කිීහිපයක් යටතේ සාධ පවත්තනවා මී අමතරෝ තවත් විශේෂ දේවල් තියෙනවා ඒත් අදමන්තෝරගත්තේ එතනින් හතරක් විතරයි. ඒ වගේ මයි මේ කෑම හදන්නා අශ්‍යදේවල් ලංකාවේ හොයාකන්න පුළුවන් ඉතිං අනිපාරෙන්ම ඒවත් හදලා උත්සාහ කරල බලන්න. ඉතින් රදන්න වීඩිය එක අවසාන වෙනකම්ම කොරයාානු ජීවිතයමොන වකේත කියලා පොදධයා යිඩියායිකට කන්න. අංකෙක. කොරියාවේ අලුත් අවරුත්ත. කොරයාාවේ දිනගන්න ප්‍රධාන ක්‍රමවේදය. එක කියන්නේ කැලන්ඩර් ක්‍රමය වෙන්නේ ලූනා කියන කැළැන්ඩර් ක්‍රමයයි. ඉතිං එ ලූනා කැලන්ඩර් ක්‍රමේතනුව කොරියාවේ අලුත් අවරුද්දේ දි ලතියෙන්නේ පෙබරවාරි මාසේද. එවගේමයි මේ දවසෝුන් හඳුන්වන්නේ සොල්ල යන නමි. මේ දවස ඔවුන් දවස් තුනක් සමරෙනවා. නි දවස අලුත් අවරුද්දව සහෙමනැත්තම් සොල්ලේ නල් ඉතිරි දවස් දෙක අළුත් අවරුද්දයෙන් පසුව දවසැනුවෙන් තමයි සමරීම සුදු කරන්නේ. අපි වගේම තමයි එයාලත් එලා ගෑලුත් අවරුද්දඩ අලුත්තු වෙනවා ඒ වෙනුවෙන් විශේෂ කෑම හදනවා මෙ දවස්වල එයාලගේ ප්‍රධානම ආහාරය වෙන්නේ අංක එක ජීෝන් අංක දෙක නාමුල් අංකතුන චප්චේ අංක හතර සික්හෙෝ අක පහ ගක් කොරියාවේ අරුත් අවුරුද දවසට කවදාවත්ම මේ රැසපි පහා එෑලාමතක කරන්න නැහැ. එවගේමයි මේ රැසපි පහම කොරියාවේ අරුත් අවරුදු මේසේ අනිපාලය අංගයක් වෙනවා. හරිරණිකං ලංකාවේ අපි කැවුම් කොකෙස් අලුව වගේ කෑමාමතක නොකරනාව වගේ තමයි. ඒවගේමයි මේ දවසට කන විශේෂ චාරිත්‍රවලින් එකක් තමයි සේබෝගක් එම නැත්තම් වැඩිහිටියොන්ට ආචාර කිරීම කියන්නේ කොියාවේ ්චාති ැඳුම වන හන්බොක් කියන ඇඳුමෙක් සැලසිලා තමන්ගේ පවුලි වැඩිහිටියන්ට ආචාර කිරීම එරටේ විශේෂංගයක් විදියට සලකනවා ඒවගේම තමයි මේ දවස්සට එකි නෙකාට සුබ පැතිීමට විශේෂවාක්‍යයක් නෑලභාවිතා කරනවා එ තමයි සේබෝග් මන්හි පති සයෝ හා කොන්ගන් හසයෝ. මේ අපේ විදිෙර කියනවනම් සුභාලුත්තවරුද්දක් වේවා කියනදේ තමයි වැල මේ විදිෙහෙට කියන්නේ. අංක දෙක ග්‍ර් fulුල් Moon සෑමවරුත්්ධකම පෙබ්‍රවාරි මාසේ පහළොස්වනිදා සමරණ මේ දවස කොරියන් ජාතකයන් හඳුන් වන්නේ දෙපාරම් ලෙසයි. තවරුද්ධෙන්ම පසුුවෙනන පලවෙනි පුර සඳ සැමරීම මයාල මේ විදිහට කරනවා. හැබැයි මේ දවස ටිකක් වෙනස් විදිහකට තමයි මැල සමරන්නේ. දා හතර පහලවයන දවස්වල රාත්‍රී දොළහෙෙන් පසු හරියටම පාන්දිර දෙකට තමංග්‍යාසල් වාසීන් සමග විශේෂරාත්‍රී බෝජන සංග්‍රහයක් සූදානම් කිරීම මේකද කරන විශේෂ දෙයක්. මෙතනති ඔවුන්ගේ කඩිසර බවහා සෞඛ්‍ය සම්පන්න බව ගැන ලෝකයට කීමට අවස්ථාවක් කර ගැනීම විදිහට තමයි මයා දිර. ආන්දරයාමේදී මේ දේවල් කරන්නේ එවගේමයි මේ දවසට ගන්න විශේෂආහාරයක් තමයි ඕගොක් පබ් හා යක් පබ් කියන්නේ සහල් සමක මිනේරිී ඉදල් ඉරගු බ්ලක් බීම් එහමනැත්තම් කලු බෝංචියට සහ රතු බෝංචයටට මේ ටික හොඳින් තම්බගෙන හදන විශේෂ කෑමකට තමයි ඕගොක් පබ් කියලා කියන්නේ ේික හදදිනං හප්පෝ වගේ අදහසක් හෙතට ආවද මෙල මේ කෑම වර්ග ගොඩක් රසවත් විදිහයට අසාවෙන් කන්න පුළුවන් විදියට හදනවා කියල තමයි ආරංචි වෙන්න එවගේම තමයි සහල් සමග චෙස්න් පීනස් දුම්ඹුරු සීණ හෝප්පැනි සෝයා සෝස් ලුණු හා සෙසමි ඔල් එවගේ කුරුන්දු එකතු කළ සාදාග ඉත්තාමත්ම රසවත් බත් එකක් තමයි යක් පබ් කියලා කියන්නේ මේකත් එක පාරක් කෑවෝත් ආය ආය කන්න හෝයෙන තරම් රසවත් කෑමයි. ංකතු ගිම්හානය සැමරීම. ගිමහානය කියනෙ එක මොකක්ද කියලා මතුවෙන් කියන්න නෝනිි නැහැමං. ඉතින් කොරියාව රර්තු හතරින් ගිමහාන ඉර්තුවට කොරෙන් භාෂාවෙන් කියන්නේ යොරොම් කියලා. ඒදවස්වලට කොරියාවේ දේශගුණ ඉතා මත්ම රස්නී එහමනැත්තාම් මේද අවස්සල කොරියාවේ උෂණත්වේ ඉතා මත්ම හෙලයි. ඉතින් ඒනිසාම මේද අස්සල මයාලක සාමාන්‍ය ආහාර විදදිහට ගොඩක් චනප්‍රියවෙෙන සීතලකෑම. උදාහරයක් විදිහට නෙම්යොන් කොන්ගුක්සු පත් පිින්සූ මෙමගේ කෑම හරිම ජනප්‍රියයි. මේ අතරින් ගිමහාන රුතුට හදන විශේෂ කෑමක් තියෙනවා. එතමයි සම්ගෙත්තන්. මේ තියෙන විශේෂත්වය තමයි ඉතාමත්ම රස්නිදේශ ගුණයක් තියෙන දහවයි කාලේයට උනු උනුවෙන් සම්ගෙත්තම් ආහාරයට ගැනීමයි. මේක විශේෂ සුප් එකක් සම්පූර්ණ කුකුලෙක් සමග චිංසන් සහ තවත් කුළුබඩුව එකතු කළ තමයි මේ ආහාරය හදන්නේ. ඉතිං අනිවාරයම කොරියන් ජාතිකයන් මේ සුප් එක දවස් වට බොන්න අමතක ර. න්නේ නම් දැහැ. ඒ වගේම තමයි කොරියානුවන්ගේ මේ කාලේ තමයි ඒරට තුළ විශාලට කුකුල් සංහාරයක් වෙන කාලය වෙන්නේත්. මොකද එක්කයෙකුට එක්කුකලෙ ව හම ගන හොඳ අදහසක්ගන්න පුළුවන් වේ කියලා හිතනෝ ඔයාලටම. කෝමුණනක් ඔවුන් විශ්වාස කරනවා මේ දවස්වල ශරීරය උණුසුම් නිසා උුසුමෙම්ම උුසුමජයගන්න පුළුවන් කියලා. එක තමයි මේ කෑමවලේ සම්ප්‍රදාායික කතාව වෙන්නේ. අංක හතර තමගේ උපන්දිනයට කන විශේෂ කෑම. කොරියන් ජාතිකල් කියන හරිම විතෘශීලී සුහද ජාතිකයක් වගේම සංස්කෘතික අංගවයටටත් ගොදාාගර කරන පිරිසක් මැන කොයන් ිල්ම් ටිව ීරියස් වලින් ගොඩක් වෙලාව ටොල්ඩ ලාගන්න පුළුවන් ඉතිදි මංගේ උපන්ධන වසරත් තමන්ගේ අම්මට කරු කිරීමක් වශයෙන් විශේෂ ආහාරයක් මයාල ආහාරයට ගන්න වග බලාගන්නවා. ඒ තමයි මී යොගගුක්. ගර්බන සමය පසුවන කාන්තාවන් අද රිතා මජ්‍ය ජනප්‍රිය හාරථාවක් තමයි මී යොග්ගුක් කියන්නේ. මේක මුහුදු පැළෑටිවලින් හදන සුප් එකක්. ඉතින් මේදවසර තමන්ගේ මමට ගරු කිරීමක් වශයෙන්ක් තමයි මෙයාහාරයමයාල ගන්නේ එක ගොදක් රසවල්. හැබැයි ඒ රස බලන්න ඔයාලටත් කොියයාාවල ගිහින්ම එන්න වෙනවා. මකද මේ කෑමබීමම එයාලට ආවේනිකුණ ආහාර විශේෂවලින් තමයි එයාල හදන්නේ. ඉතින් මේගෙනාවේ ප්‍රධාන ආහාර හැදෙන ප්‍රධාන උත්සව හතරක් ගැන මේකෑම ලිස්ටෙකක් එකක් දෙකක් හරි මං හදන්න හිතන් ඉන්නේ අනිවාරෙන්ඒකට අශදේවල් හොයා ගත්තක මම වීඩ් එකක් මමෝගොළොන්ටගේන්නම්. එවගේම මේවගේ තබත් කොරියාව හා බැඳුණු සුදර කතාහා සිදුවී විශේෂ දේවල් ගොඩක් තියෙනවා තිිකක් කිවසගෙන ඉන්න පුළුවන්න්නම් ඉක්මට මම අරගෙන එන්නම් එහම් අදට මම සමුගෙනයනවා ඔල හැම දෙනට සුක් දසක්.